ආයුබෝවන් කියලා පිළිගන්නවා එස්එල් කන්ස්ට්‍රක්ෂන් channel එකෙන් කියන මේ වීඩියෝ එකටත් මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ නියසක තවත් වැදගත් අංගයක් වෙන ගෑරේජ් එක ගැන අපි මේ වීඩියෝ එකෙන් බලමු සාමාන්‍ය වාහනයක් දාන කොච්චර සයිස් ගෑරේජ් එකක් ඕන වෙනවද කියලා උදාහරණයක් විදිහට අපි මෙන්න මේ ගෑරේජ් එක සලකමු මේ ගෑරේජ් එක අඩි 20ක් දිගයි අඩි 10ක් පල්ලයි ඇතුලේ නමුත් දෙපැත්ත කොළම් කණු දෙකක් යන හින්දා අඩි 9ක් තමයි අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මේ ගෑරේජ් එක ගත්තාම මෙන්න මෙතන තියෙන රෝලර් ඩෝ එකයි මෙන්න මෙතන තව දොරක් තියෙනවා ඒ දොරවල් දෙක ඇහුවාම සම්පූර්ණයෙන්ම සීල් වෙලා මේ ගෑරේජ් එක වැහෙනවා අපි හුඟක් කල් වාහනේ දාලා තියෙනවනේ ඒක හුඟක් වැදගත් වෙන පොද මීයෝ හැම වයර් කරන්න පුළුවන් වාහනේ තියෙන මේ ගෑරේජ් එකේ ඕපනින් එක අඩි 9ක් පල්ල තියෙනවා එතනින් සයිඩ් කන්නාඩී ඉඳන් අඩි අඩි වගේ තමයි දෙපැත්තට ඉඩ ඉතුරු වෙන්නේ මේ වගේ වාහනයක් මෙතන නැවතුහම වාහනේ ගෑරේජ් එක ඇතුළට දැම්මට පස්සේ අපිට අඩි 10 පල්ල ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මේ තියෙන්නේ කොරොල්ල එක්සියෝ කාර් එකක් ඒකේ දොරවල් දෙක අපිට හොඳට ඇරලා පහසුවෙන් නගින්න පුළුවන් කාර් එකට අඩි 10 පල්ලත් එක්ක මේ තියෙන්නේ ඩ්‍රයිවිං සීට් එකේ පැත්ත ඒ දොරවල් දෙකම ඇරලා අපිට කාර් එකට නගින්න පුළුවන් ගෑරේජ් එක ඇතුළතදීම අඩි 10ක් පල්ල තියෙන ගෑරේජ් එකක මං කලින් කිව්වා අඩි 20ක් තියෙනවා කියලා ගෑරේජ් එකේ දිග මෙතන පොඩි ස්පේස් එකක් තියෙනවා ඒ ටිකේ ලී ටිකක් අහුරලා තියෙනවා කියන අඩි 20ක් 20ක් මොන වෙන්නේ නැහැ වාහනයක් දාන්න ගෑරේජ් එක හදනකොට මේ වීඩියෝ එක මං ගෙනාවේ අඩි 10ක් පල්ල අඩි 20ක් තිය ගෑරේජ් එකක සයිස් එක කොහමද කියලා ඔකට්ටියට දාලා අයිඩියාවක් ගන්න පුළුවන් වීඩියෝ එකක් මං හිතන එක ඔකට්ටිය හුඟක් වැදගත් වෙන්නේ නැති කියලා ඔකට්ටියගේ ගෑරේජ් එකක් හදනකොට දිග පල්ල තීරණය කරගන්න වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ඔකට්ටිය යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා ඒ වගේම වීඩියෝ එක ගැන හිතන දේත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අපේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට බටන් එක බලලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ වගේ වීඩියෝ දිගටම බලන්න හොඳයි අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙනවා